Dunith Wellalage, India Bay City, Superima Pitikaruan, Pasdena, Dabagani Mateka, Pasdena Kivotema, Subman Gill, Virat Kohli, Rohit Sharma, K. Rahul, Hardik Pandya, the Harid Balotema, Nayakan Hatradini, Subman Gill with Rai, IPL Kandaimaka Nayak Nuani, Hawaii, Mever Tarangavari, Gujarat Titans Kandaimi Wagema, Mulutaranga Valiema, Hodama Pitikarua, the Himagatama, IPL Vireo Pasdenik Tamai. අවසානයේදී දුනිත් වෙල්ලාලගේ දවා ගන්න මේ දින තරගයේදී ඉතින් කොහොම හරි ඕක බලාගෙන ඉඳපු ඉන්දියාවේ IPL කණ්ඩායම් පුදුමයටපත් වෙලා දිගට හරහට තරගය අවසන් වුණාට පස්සේ ඒ කියන්නේ පිටිනුත් ලකුණු ලබා ගත්තට පස්සේ සහ අතරතුර සුබපතන්නට පටන් ගත්තා. ඉතින් සුබපතපු කණ්ඩායම අතර බලපුවම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල දාලා තියෙනවා සටහන්. ලක්නව් සුපර් ජයන්ට්ස් දාලා තියෙනවා දුනිත් වෙල්ලාලගේ එක දවසින් බිලියන ගණක් හදවත් දිනාගත්ත බව. ඊට පස්සේ දිල්ලී කැපිටල්ස් ඔවුන්ගේ සටහනක් දාලා තියෙනවා ඒ දීපු සටන සම්බන්ධ නැත තනි සටන සම්බන්ධයෙන් ඔවුන් අගය කරලා තියෙනවා පිටෙන් සහ පන්දුවෙන් ඒ වගේම කුමාර් සංගක්කාරගේ කණ්ඩායම රාජස්ථාන් රොයල්ස් ඔවුන් කියලා තියෙනවා ඔහුට පන්දු යවන්නත් පුළුවන් පිටිකරණයත් පුළුවන් සටන්කාමී ක්‍රීඩකෙක් ශ්‍රී ලංකාව හොයාගත්ත අලුත් වීරෙක් තාම අවුරුදු 20යි කියන කාරණය ඔවුන්ගේ සටහනේ තියෙනවා ඒ වගේම පංජාබ් කින්ස් ගත්තාම ඔවුන් දාලම තියෙන්නේ මේක දුනිත් වෙල්ලාලගේ අගය කිරීම වෙනුවෙන්ම දාන ට්වීට පණිවිඩයක් විදිහට පංජාබ් කින්ස් ට්වීට පණිවිඩයක් දාලා තියෙනවා ඒ වගේම මහේල ජයවර්ධනගේ මුම්බයි ඉන්දියන්ස් දුනිත් වෙල්ලාලගේ දක්ෂතා සම්බන්ධයෙන් සෑහෙන ලොකු අගය කිරීමක් කරලා තිනවා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල එහෙම ගත්තාම IPL ජනප්‍රියම කණ්ඩායම් ගණනාවක් දුනිත් වෙල්ලාලගේ සම්බන්ධයෙන් කතා බහ කරලා තිනවා ඉතින් මුළු ඉන්දියාවම අවධානය යොමු කරන් ඉන්නේ දුනිත් වෙල්ලාලගේ සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ඉතින් මම කල්නොත් කිව්වා IPL වෙන්දේසිය පැමිණීමට නියමිතයි ලෝක කුසලානෙන් පස්සේ බොහෝ දුරට නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙයි එතකොට අපිට බලා ගන්නට පුළුවන් දුනිත් වෙල්ලාලගේට යම් කිසි තැනක් ඔතන ලැබෙයිද කියලා මේ දක්ෂතාවයත් එක්ක ඉතින් සමහරුන් කියනවා IPL යන්න එපා වැඩක් නැහැ එහෙම කියලා මේ කොහොම වුණත් IPL යනවද නැද්ද කියන එක නෙමෙයි කාරණය අපි යන්නේ නැහැ කියලා අනුමාන කරත් ඇත්තටම IPL කණ්ඩායමකට මිලදී ගන්න තරම් ඔහුව සලකා බලනවා ඇත්තටම ඔහු ලෝකයේ හඳුනාගත්ත දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට අපට නම් කරන්නට පුළුවන්. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් පහුගිය කාලයේදී දැන් මේ වසර දෙක තුනයි ශ්‍රී ලංකාවෙන් IPL කණ්ඩායම් වලට ක්‍රීඩකයන් ගන්නෙ. ඊට කලින් කිසිදු ක්‍රීඩකයෙක් ලංකාවෙන් ගත්තේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තිබ්බ රටක් 2015 පස්සේ හැබැයි දැන් අලුතින් ක්‍රීඩකයෝ මැවෙන එක නැත්නම් ලීග් තරගාවලි වලින් අපේ ක්‍රීඩකයෝ සලකා බලන එක මෙවැනි ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණීම ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳයි. මොකද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැන් වීරයෝ අවශ්‍යයි. වීරයෝ අවශ්‍යම කාලේ ඉතින් වීරයෝ මැවෙන්නට ඕනි. IPL තෝරා ගන්නවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒකට මතවාද තියෙන්නට පුළුවන්. සමහරුන් කැමති වෙන්නට පුළුවන්, සමහරු අකමැති වෙන්නට පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නය. ලෝකයක් දකින ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ ඉන්නවද කියන එක තමයි මෙතන ලොකුම කාරණය. ඉතින් අපිට දැන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් දුනිත් වෙල්ලාලගේ තව අවුරුදු 10කට 15කට ආයෝජනයක් විදිහට තමයි අපට පේන්නේ. අපි බලමු ඔහුට ලෝකෙන් ලැබෙන තැන මොකක්ද කියලා ඉදිරියේදී. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.